අපිමෑ අද උද්දෙන්දල මත්‍රකව ගොඩක් කම්පුණ කතාක රන්නනම් මක දීව තියනකං උක්ලාන්ට කරදාවත් ඉතින් නිවන්දක්ඉන්න නම් බෑ ඔය මමත්තය කියන ගුන්කම ඔය ඔය මේ මේ ගොන්කම තියෙනකං කා කිසිම කෙනෙකට නිවන් උගලන් නිවවෙෙන් ඇත්තේකයි ඔය මත්තය කියෙන ගොුණාන ඇ වෙලා මස්සරහට පරින්නේ තියනිසා තම ඔකුල නිවෙන්න්න අත්තේ හැ වෙලායිම ඕ එකක් කල්ලගෙන ඒක දිගේ යනවා හැමදාම උත්තු නැතින් ම කියල තියෙන ඕන නිවන කියන්නේ නිර්පීතකම හැ හුණේකාගෙන එන්න එපා එන්න එ පානේ ැ එක්ෙනෙ කද උදේ එක කියන්න මෝඩ උදපාන්ද රැවිල්ල එයාගේ ඉඩ්‍රීන්ක එකක් හදල දෙන්න ලුද්ට මේම එන්න එපාවාතය හසා කරන්න දැයි තමුන් දෙයක් දුන්න නං මිනිසුන්ට දෙන්න එකදයි. තමුන් දුන්නට පස්ේතනින් නිදස්වෙන්නේකින්. ඒක පස්සේ දුවදුව ඒ දෙන්න යන්නයි ඒක බොනවද බලන්නයි ඒක හාදන්නයි ඕ එන්න පාවාත්‍යය කතාරන්න. දන්නඕනේ මම නිකම් පන්සලක ඉන්න කෙනෙක්වත් සිර්මාෑනි කෙනෙක්වත් ද සිර්මාතාවක්වත් නිකම නිකං ගෑනයක්වත් නෙමේ. මම රහතන් වහන්ස කෙනෙක්. බුදුහාම්ද්‍රන්ගේ ශ්‍රාවිකාවා. ඒ ගොල්ලො මේ හංචයියෝම් උතියන්ගඉන්න නෑ. ඉගුලට බොඩි ගෑඩල ඕොන්න නෑ. ඒ අගුල්ලයින කාගවත් උපදෙස්සෝනත් නෑ. ඒ නතේ අරහතෙක් නෙමේ. අර ඒ උපදෙස් දෙනේ කානේ රහත. ඇයි දරහට උපදෙස් දෙේනනවන්ම ඌතම රහත. අරබුදු අන්දරන්ට කුරුවරු ඉටියවා තම. ඒ නිසා මෙතන අමුතුම තැනක් මෙතනිස්සෙල්ල දේරුන්ගන්න ඒතට එන්නේ ඔබේ ඔය කුණුක්කු කන්දල් හෝදගෙන යථාර්ථවාදී මනුස්සෙක් වෙන්න. ඒ මනුසකම නෑ උගුලංලඟ. ඒන එකනිසාය එහම වෙ නේදයි ඒක තා ප්‍රතක්්ජන භාාවය කියන්නේ එ එකක උගුලන් කොච්චට ප්‍රතක්ගන භාවය තුළ අන්දයිද වාලායිද කියන එක තේරුන්ගන්න. ඒ පන්සල්දල හෙම කන්නෝ. මං දෙන දේ තමයි දෙන්න ඕන මං කියන විදිරිතමයි වැඩ කරන්න ඕන එ ඒ තියෙනවා. ඒ පෘතජ්ජනයි. ිල් මැනිවරුන්ගේ ඒ බලාපොරොත්තු වෙන්න මගෙන් ඒම බලාපොරොත්තුවෙන්න එපා. මගේ ළඟට ඇවෙලා මට උපදෙස් දෙන්නත් එපා රක දෙන්න මේක දෙන්න කියලා. හොදට මත තියාගන්න එන්නත් එපා හිමයි තාමත් ඔතන ඉන්න ඇයි ඔය ඔන්නඔය මත්තේ මමත්ඒේ කෑනි ධනිකර මෝඩකම කෙල්ලෙස් ඒකන ඇතික රගත්තම තමයි තමුන්ට නිදහසේ මනසින් නිදහස් වුනවතම නිද මිනිසෙක් ඉන්නව එතන. අන්නේ කොයි පත්තකටත්න යයාගේ පාඩුව ඉන්නවා. දෙන්න ඕන්නන් දෙ අත්දටවා දුන්න ඇත්ත නගි වරයි මේක දී ල පස්සෙන් න ඕනේ. අරක දුන්නමං මේක දුන්නෙමං අරකද මේකද බලන්න අතපතක දැ ඒව බලන්නත් ඕෝනාපි ගන්නේ පා හෙම නොගෙන එන්න නික එන්න මකාට කියලන්න ෑනේ ගන්න කියල කෙරල්ලත් බැනුගහන්නට වැඩියෝ දැයි? ඒෙනවනං පාඩුවතියලයන්න මොකද මම දැනගත් තම නෙමේ යෝගලන්ට ඒ පින ලැබෙන්නේ. තමුන් දුන්න වෙලාවෙම ඒ පින්න තමුන්ට ලැබිල මම නෙමේ ඒක දෙන්නේ. මම ඒක දැනගන්න ඕන්නෑ. මම දැනගත්තත් නැතත් තමුන් දුන්න දේ තමුන්ට ලැබෙනෝ. හැබැ තමුන් දුන්න දේ තමුන්ට ලැබ එක මේ අතිශයින්ම වැදගත් උක්නි වන්දකිනයට පින් කචල්ලක. මේක පිණටන්නේවතින් පොරකාන්නේරේ. ඇල පන්න ආය තාමාගුලක් ෆෝන් සෝ් කරන්න බැරින යන්න ගෙදර යන්න උන්න මෙහෙඉන්න ඒ ටිකටවත් අඩුගාන සම්බන්ධතාව යන්න ඇතුව ඉන්න බැරිනම් කෝමද නිවන්දකින්නේ. ආයිත්තාව කාග හැරිකක් හරය එම හිෙල්ලුනොත් එයා අනිවාර්රම ගෙදර යන්න මෙහිනිපා ගෙදර යන්න එක මැතියාට නිවන්දාකින්න පුළුවන්. ඒලවිල්ල මැතියාට මමත්තය කඩා ගන්න. හරි? ඇයිතෝට පින ගැන කියන්නමා පින කියන්නේ ඥාන සම්ප්‍රයුක්තව දෙන්න ඕන දෙයක් දුන්නම ඒ යාගේ ඉස්සර මාත්‍යයම හිතුව දමයි ඔත්තන ඉන්න කාලේ. මට ඒ පස්සේතුන මේමුණු මල විකාරයක්ද. ඒ දැ පෞකල්ලත් පස්සෙන් ඇවිල්ල කියන හදමම් පෞගරා කියලා. ඒ වුනට ඒවලස්සට විපාක දෙන්න ඇද. පෞකරොත් අග නෝනේද? ට වැඩියේුණට විපාක දෙන්නකො ොමකාද. පව කවරුම් අතක්කරන්නේ ඇතන පව තමුම් මතක් කරන්න එනෑ මංකරාණය පවක් කියල කාර්ති හර කියනවාද පිනක්කරුත් පණ යනකං කියනවා. පව්කර හංගලසාක්කුවේ හැබ විපාක විපාක දෙනකොටත් අනි සමාජදය බැල තමයි බණඉන්නේ. මන්ක රපු විපාග විපාක් මෙහ කර්මය විපාක දෙනව කියල්ලා නෙමයින ඉතන්නේ සමාජ මට මෙහම කරා කියලද. අන්න ඒක පිනදංගොහොමද කියවනෝ කියවනෝ ඉබරි යන්න යන යන තැන කියවෙන. දුන්නු එක්කෙනාටක් මදක්ක නො නිතර නිතර මතක්කන්නෝ ගත්තු එකට අරිම මල්කරදරයා ති පෘතායජ්්‍යන භාවය තුළෝ හොඳයි මාතක්කේ වෙපා ද මට එම කියල දෙන්න කෙනෙක් කිටිනෑ ම ම අවබෝධ කරගත් මුණ විකාරයාද කියලා තමුල්ලට දැන්ම කියල දෙන්න කෙනෙක් ඉන්නවන එ හරිදේ හරියට දැන ගන්න. වහලති බුන්්ඩෑනේ මීට කලින් පින පස්සේ ලෝයේ ලෝ පින මතක් කරන්න කිය කිය කියන්නේ කට්ටිය වෙලාම එතට පව් ඒවත් මතක් කරන්නේ බය පීන මතක් කරන්න මතක් කරන්නේ කෙලෙස් ඇැදනවද නැද්ද අඩු පාඩුකා ඇතිෙන ඇද නැද. පින බාලවෙන ව මදක්කරන්න දක්ක නයිියෝ අරක දෙන්න බැනුුණනේ රක දෙන්න බැනුවනේ ඉතාහරියට කිරුන් නෑනක අර පින්න සතපනහපනගැපෙනවා. අන්තිමට සතපානහක් ඇ තිතු. දා කෙද්දස් පස්සයක ඉතුර පිනක් කරග නක සතපන දක්වාම කපාගන්නෝ මෙැනහි කරකර. මෙම කියල දුන්න නනි ගවරුවත්. කැපෙන හැට උකල්ලම් බලන්න කකෝ පිනක් කියරලා දැන් අද මෙයාට පුළුවන් සතඒටම බස්සගන්න පින්න දැක්ක ධර්මානියන් ච්චර මගෙන ඇද්දිී අච්චරවාටින බාඩු ඒකත් බලන්නන්න ලුවතන තියෙනවා මෙතන තියෙන දන්න ඇදවා කෞද්ද කියලේ කාලිද ලාවරේද පැනුඟ ඒත් ඇදිලනෑ මට ඇඟ ඇලුන් කාම්පාන්නය එන්න එා. මංක ආගවත් කවුරුවත් නෙමේ තමුල්ලත් තමුල්ලට ඔන්න ඇඟෑලුම් දැඟෑලුම් කෑමණි පෑමණි ඇඟෑලුම්යවල දන්න කියන්න රිසි ඔය ඇගෑලුම් පෑම්මවල් එන්න පාවාතික කරන්න දෝන කෙනෙක එක කරගන්න ඒ ඒව පන්සල්වල ඒවා මේ ඉල්ලත්තික කරගන්න මාතක ක එන්නෙ ඒ ඇගිගවන්නන්නේ පවකුණු ජරාව. තමුල්ලට පිරිසුදුුවට ක්‍රමවේදය විතරෑවන් කියල දෙන්නේ ඒ තුළ ගියොත් විතරයි තමුල්ල පිරිසුතුවෙන්නේ ඒ නැත්තම් මේ ඇහුවත් පිරිසුදු වෙනවද වෙනවද නෑ කරන්න ඕන වා ඒ හැදෙන වෙලාවේදි තමයි තේරුම් ගන්න නවබෝධ කරගන්න ඕන ඒ හැදන වවිධිය මානසේ නැත්තයි ඒත් බෑ. ඇව්වට බෑ ඒ තේරුම් අරගෙන ක්‍රියාත්ම කරන්නත් ඕෝන ඒකන බුදු අන්දුරුකේ සුනාත ධාරේත චරාත දම්මේ සුනාත හරිදේ හරියට මහාගන්න වාද තේරුම් ගන්න එක හොඳින් ලතු ඒකට මේ තේරුම් ගත් ගැටි ගැටියට හම කියන්න මටන ද ගලකිවති එය තේරුම් ගත්ත විදි රිද ඒ එතොට හැසිරෙන විදිහ හරි යනවද තරුම් ගත්ත විදිට තමය ඇසිරෙන්න්නේම කක්දය හැසිරන්නේ ගවටආයිරේ ඇන්නේ වන්නට කිය හරියට හගන්නත් වන හරියට තේරුම් ගන්නත් ඕන තේරුම් ගත්තදේ හරියට ක්‍රාත්ම කරන්නත් ඕ එතුකොට ඔය ඇතුළ පිරිසුදු වන්නේ ඇත්තම් පිරි සුදුවෙන්න ඕකඒකනේ ඔතන ඉනිදදාම? මෝඩකමත් නිවටට මෝඩකම තමයි නිවැනිට තියෙන ප්‍රධාන මෙක ඒක තුළ තර උඩගුකමයි අ අනිත්ක මොකක්දර බේලක්මොකද එන අ හැම්වෙලාම නෝන්චර් වෙන එක හීනමානේ ඔය මගු දෙකේ මයි වෙන්න. නීතමානීකම විතර අවශ නීතමානිකම කියන්නේ නෝචරකම නෙමයි. ඉනමාන නෙමයි උඩගුකම ඊටත් අඩා බයානකයි. කොම තුනගුකම විනාසයට මුල කියල කියනවා නෙනේ තිව උඩගුකමත් එන්න පුළුවන් ඕක ඇස්සේ. ඇද ඔය දේවල්ලස්සෙන් උඩගුකමත්යන. උඩගුකම විල නිදවේශේකරයන්නේනෙ හිම කැනවාටිනවද ගෙදයක් දුන්නා වනන්සේ ඒඒවනෑ. දුන්න දුන්න එකෙන් මට කිසිම මේවෙකන්න තාමුන්ට තමයි ඒක පලය. මට මංමකුත් කරනන. ඇ මටිතින් පෙරකරපු දෙයක් තමයි මට ලැබුණේ. පසයි ඒ ඔයා කරනගන්නේ පවයාග පින ගැන ඔයා බලාග. ඒක පවක්කරගන්න ඇතුව ඒක වටිනාකමතියාගෙන ඉන්න. මොකද එහ සං්‍යවේදනය කල්ලා පින් දෙනෝ හෙම නෙමේ පින ලැබෙන්නේ. පවගැන ඉතන්න පවකරාම ඒ ලස්සන්ට විපාක දෙනවනං. පිනත් එහෙම තමයි ඒක ඇගිල්ලෙෙන් ඇනන්න නම් ලිස්්ටි එකකි යෝකියෝ මෙනහි කර කර ඉන්නඔන්න පවුම එහම නැත්තම් පිනත් දෙකම එකම විදියට නේද කලින් දැනුන්දනවද දැනුන්දී ලද එ විපාක දෙන්නේ දන්නම නැතුව වෙන්න එතකට අපි බරින්නත් කාටද සමාජයට පිට සේරම න මුන් නිසා කියනවා ඔන්න ඉන්න තැන හැබයි බෞද්ධ හගල එක බෞද්ධනෙම බෞද්ධය බෞද්ධයක් නම් උන්න අන්ත දෙක මයින් එලා ලෝකය දකින කෙන ත මැ බෞද්ධය එයාගෙන් කිසි කෙනෙකුට වරදක් වෙන්න. ඒ හරිස්වාදනව තමුන්ගේ මනස ගැන වග බලාගන්න එකටමයක් කරන්නේ මොකද මූ හැමවෙලාම අන්ත දෙකට දුවදුව නිකම්ම නිකල් නෝන්ජලය කර නෝ නහතමාන මේ උඩගුකමත් නෝන්ජර්කමක් හීනමානෙත් නෝන්ජර්කක් දෙකම නෝන්ජර් ල නේ දෙකින් කරන්න වැඩ නෝන්චලනේ මේදකිලි නෝන්ජලන නෝ න වැච රුමද හ නොගල ඔගුල නෝන්ජර වැඩ කරනව නයක දැනක අදන්න ෑන එකයින කරන්නේ නෝන්චර්කන හරිවාදයක් තමුුන්ට වදය හරුන්ටවාදයක්ක කිසි පරිනත බවක් නෑ කිසි දකිනගෙනෙකුට ප්‍රියත් නෑ බ ග්ලන්ට නම් ප්‍රියයි දක්කින කියෙන යාගේ දැ උගලාන්ට ඒවාවාරිී ප්‍රියයි මටනම් ප්‍රියනයිවා අප්‍රියයි නොවන්චල් වැඩ කැපිපේන්න හදන වැඩ. උරෝදල ලැබෙන්න්නේක ඉස්සරන අපි හිතුව ලැබෙනවා කියලා නේද? උල්ත අරගෙන කැපිල පේන්න දංඟලන්නකොට කැපිලපේනකොට අනිත් අය හිතන විදදි දැ මම මංවාගේෙනෙ එතන හිටියනක් අනි අර්ගෑන්ට පිස්සු වන්න කැපිල පේන්න හදන මුකුණ පිස්සු අදරක කිය හිතනම තොගල හිතනකොද මත් තොම කරල බලන්න ඕන දපිත් කැිල පේන්න පානේද වීක විතරක් කැපිලපේන පිත් දෙෙන්න්න ඕන මෑණියන්ට. ඒ ෙකුට ්‍රද්ද ැ ගල හිල්ල ති නමකියෝගෙන දීලා මුණ දාලා ටීීේද ෝජ සමහරෝ ඒවත් මේ අර වංචනික ධර්ම කියයානීම නස ඇති වන ඒ විදිට දැන් දෙයක් දෙනෝ මේ ඒ මේ සමාජ මාධ්‍යවයටට දානෝ බඩු දෙන ලොරිය ඉස්සෙල්ල දානෝ නොරීිය තියන ඩුටිය බල්ලාගන්න. ඒසේක බෙද්ධන එක දානෝ ඇරද්ද ඔ බෙදනෙක් එකේ මුණු දම 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 ඒක පෙන්ටනනෝ. දැන්ක දැන් අපත් ම එකකට මොන හරිකිවත් දැඟ වන්නන ෝකට කිය ක්කුහක කමනේ ද ඒක දකල සතුට වෙන්න මෑන කියල කියනවා. නෑ අනිත්තාක සතුට නමේ ඒයාගේ ඒයාඒක දුන්නු එකේ ටි නාකමතියන්නේෙ දුන්න අයිතින්. ඒමානුස්සගේ මුණු පෙන්න්න පෙන්න්න ඕක දාල පෙන්න්න න දැනේද? යාදැන් බලාපොරොත්තු වෙන්න පිනනං ඒක හැගි හෝරා දුන්න කියල ඒ පින නැතිවෙන්න ඒක හුන්දට ලැබෙනෝ හැගි හරා දුන්නම හැගි හරා දෙනව කැනෙමෙක් ප්‍රසිද්ධ වෙන්න ඇතිව දුන්නාම මොක දෙ එතන මමත්වයත් ඇතිවෙනෝ තමුන්ගි තියෙන මෝඩකම දුන්න එයා දැන දුන්න එක් නව අඩුගානි දැනගන්න ඔන්න එහෙමත් දෙන්න පුළුවන් දුන්නේ කාටන්කිෙනාට දැනගෙන දෙන්නත් පුළුවන් හැබයි අර ඒ පිනේ තියෙන වටිනාකම පි මුදලින් බැලුවති අන්නේ ඒ මුදලින් බලනකොට වටිනාකම බින්දුවටම බහිනෝ. අඩුවේනෝ. ඊට පසේ අන්තිමට කටින්න පින්කම දැන් ලක්ෂ ගානක් විය දැංකල්ලා දුන්නේ ලක්ෂ ගානක පිනක්නේ බලාපොත්තු වේ අන්තිමට රුපියල් භාහක විතර පිෙනත්තම යිතතුර වෙලති නෙමක දාරක. ඔක්කෝ මර සෝබන ටික කපල දැම්මම සත පනහක දෙකයි පණහක වගේ වෙනෝ ඒගාවට ඊගට මෙහි කරන්න මෙිහි කරන්න තවත් අඩු වෙලා ගිලා අන්තිමට මුකුත්න. ලැබේෙනවදේවල් ලැබනට එලියයක් නෑ එහෙමමිනි සුනැත්ද. එහම එහෙම තියන දිට ගොඩ දේවල් ඇැිල න ඉට කිසි කාලේලයක් නෑ බක්තිවිින්ඳදින්නේෙත් නෑ ඉන්න. ලැබෙන දේ බුක්තිවිඳින්නත් ඒ දීපු විදි අනුව තමයි ලබෙන්නේ. බුක්තිවිඳින්න ලැබෙනත් දීපු විදි අනුව. ඇත ඒ ලැබෙන්න්නෙත් නෑ. ඒක ලැබෙන්නම බොහොම බාලවෙලා. එනිසා සුපිරි පිනක් කාශසන ඥාන සම්ප්‍රයුක්තව කල්ලා. දන්ට කේතින දකුණු අතින් දෙන්න දේ අමතවත් දනගන්න ඕොන්න නෑ කියලයි. තමුන්ගේ අදකෙන් නොක් දු දක්ුණෙන් දුන්න වාම දැනගන්න ඕන්නෑ වාම දුන්න දක්ුණ දගන්න නොන්න අන්නේ තැනරන්න. ඉස්සර මමත්වේ වගේ ඒ මට කියල දෙන්න කෙනක් කිටි නැති සමත් යතුව දෙනක දෙන්න න හොඳට පේෙන්න යාටම දෙන්නවන රැතන් යා හිතයමන් නිකාාව කියල අපත් ධනක වල්ලක ම තමයි දුන්නේ තැනල්ල දුන්න. ඒ මනුසයට මලවාදය අ මනන්සේගේ වැඩ කරගන්නත් යදන පාරය ලෝහෙලෝගෙල්ලදේ ඇත්තරෝ දැහෙෝ වතක්කෙනකොට සිනා පහල්ල වෙන ගොඩක් කල්ල නෑ බැයි හද වෙලාවට මේ මාර්ගෙ ලැබුණ අම්මෝ යන්තන් ඒ ගෝංකන්වලින් නිදහස් වුන ති ඔන්න දැංගුක්ලන්ට එකෙන් යාම්කි මේකන් නිවන්නට බාධාවක්කරිද මේකයි මේක කිව්වේ මේකත් නිව තමන්ගේ නිවන එලියට ගන්න අවශ්‍ය කන්න දෙයක් හැකි බා. යැකියාව දෑනීද. ඉතන තියෙ අනබ වීර්නෑ අරක තියල පැත්තකට වෙන්න ඒකළ අකුණුදා ගන්න තමයි එම් පිලාම දගලන්නේ. ැබැ තේරු මක්නෑ මන් මේ ගෙනාවක මුකද මේ මු සව දැක් එෙත්න ඒ එකක දුන්න කියලවම. එ මේ මටවිතරන්නේ මේ ඕනම කෙනෙකුට දෙන්න දේ ප්‍රදර්ශනය කරන්න ඕන්නෑ. ඒකින් තමුන්ගේ මමත්තය තමයිල්ලියට එන්නේ තමුන්ගේ ගුන්කම දෙනඉක් කෙන දෙනෝ කවරුහරි දෙනෝ දැකළ තාතව කෙන දෙන්න න ඒත් ඊීට වඩා ප්‍රදශනය කල්ලා නන් දෙන්න ඉතින් දෙන්නම දෙන්න ඕන මිනිස්සුන්ට සත්තුන්ට සත්වයුන්ට නෙදන්නේ දෙන්නේ වෙනකාටවත් දෙන්න හනේ තුව දීම තුළින් තමා මෙනි වන්න පැත්තටත් හැරන්නේ ඉතින් එනිසා එත්තන තමා ආරම්භය තියෙන්න්නේ මොකුද මහරයුන් ඉන්නවා අපපුූ මිලෝදයක් දෙන්න දත්ත පාක දෙයක් කාලකන්න ජීවිත ගත කරන්නේ. දෙන්නකත් දක්ෂතාවයක් එකත් නිවන්නට හැබැයිෝ ගෝන්විදියට දෙනක නම් දක්ෂතාවයක් නෙමයි. මකදේ හදාගන්න කවුරු දැනගන්න අවශ්‍යනෑ කවරුවත් අලබන පුද්ගලයවත් දැනගන්න අවශ්‍යනයක. ඒ තමුන් කරපු දේ තමුන්ට ලාබෙනවා ඉල් ලබාගන්නනේ කරන්නේ තින්නේද බලාපොරොත්තුවක් නේ තියෙන්නේ පිණේ ඔතන ඉන්න කොට අනිවාර්යම එකක් තමුන් හොඳ කෙනෙක් වෙන්න දංගල එකක නේද තමු එතන්ට දුන්න කියලා හොඳ කෙනෙක් වෙන්න ඕන ඒගවට පින තමන්ට ඊළඟා අත්ම වල හොඳ හොඳ තැන්ගල උපදන්න ඔය දෙක නේද එකක් මම දුන්නා කියන එකට ලකුණනත්දා ගන්න එතන කැපිපේන්න අනිත් හොඳ තැනක උපදයන්න. දෙම එතකොට මොකක්ද. සසරනයද. එනිසා දුන්න දේවගැන බයවෙන්න ඒව ගාන්නට තවුන්ට ලැබේ දෙ පිම් පව් දෙකම මෙතෙන්ටාවේ දෙක ලබාගන්න ක්‍රමවේද හොයන්න නෙමයි නනේ ඒව කියලදන්න ඕ නෑ නේනේ? ඒ ඕනම එක්කෙනෙක් දන්නෝ කරන්න. සත්තුත් කරනෝ ඒවා. යනිසා ඒක නෙමේ ඊට වඩා ඉතාමත්ම වටිනා කොට සක්තියනෝ තමුන්ගේ මනස්සේ මෙන්න මේ අථාර්ථය දැකීමේ හැකියාව. අන්නේ හැකියාව දියුණු කරගන්න. ඒ හැකියාව මතු කරගන්නයි උගලාම් මෙතැන්ටෙන්නේ. . ඒ හැකියාව මතු කරගන්නේ නැති නිසා උගලන්ට තියන අවාසය තමයි දුක පීඩාව. සංසුන්කම්ම මෙලේම බියසැක සෝකය හරිනෑ ජීවිතේ හයන හොයනවයා මක්නේද සැනසෙන්න්න හොයනවා. හයන හොයනහ තවත් දුකට පත්වේනවා තවත් ප්‍රශ්න ැ උච්චර කාලයක් හෙව්වා නේද සංසාර පුරාවටම හෙව්වා අදටත් හොයවා හොඳින් ගඉන්නනේ පුළුවන්ගුුණාද ඇයි සමාජ වැරදද? හදවරදද මිනි සුහරි නැද්ද අපේ අතාර්ථය පැත්තරට හැල්ල බැලූ ති න්න බුදු කෙනෙ එක අපිට හොල්ල දුන්න මේ එකක්කත් අපට සමාජය හදන්න බෑිට ඒ ස්වභාවයන් වෙනස් කරන්න බෑ හැබ අපිට අපේ මනස හදාගන්න පුළුවන් කියන එක. එතකොට අපේ මනස හදාගත්තම අපි සල්ලෙන්ම කිසිම දේකින් අපිට පීඩාවක් නෑ දුකක් නෑ සෝකයක් නෑ සැකයක් නෑ අන්න නොසල් එන ගුණයිෙන් ඉන්න පුඩා. මහාමරු පර්වතය වගේ නොසලී ඉන්න පුඩා. මහාමරු පර්වතය හෙළවෙ නැද්ද උප මාවක්ේ ඇවෝම කියන්න. හැබැ ඒක වැෑරදින්නේ කඩල කඩල දැමවති සෙලවිලානයනේ? ඇන්න බෑන සම්මුතිය කියන සමහර උපමාවලුත්තිති! සම්මුතිය දැනෙන තැනයි දන්නේන. ඕ! මහමේ පර්වත කඩන්න පුළුවන් කියලා දවයි මට ස්වාන් වන ගමම් මේ අවපෝධ වනි! අපි මේි පර්වත කියල ඒවදි බලංහිටියයට මං උොඳටම දක්ක හායි මේක. මේ ස්වභාවේ විියහය විනාසේ හැමවෙලාම හේතු පලදාමක්ක පර්වතයක් කිවට එක්ම හේතුවකින් හැදිච්ච දෙ යන්නේ මේ නේද හේතු රාශියකින් හැදිච්ච දෙයක්. මේක සුනු විසුණු වෙලා යන වගේ වෙනව ඇඩෙන්නව පැල්ලෙනව පුරණව අංශුවර්තක්වාම ඇතුවෙලාච්ෂානවදේ. එනක් මහමේරු පර්වතය වගේ නොසලිය ඉන්නවා කියෙල හිතන්න පාරි. නිදස් වුන තැන තමයි සැබෑ නොසලෙන ගුල්ය. මනස තමයි හැමවෙලාම චංචලය සකස්වෙන සිත සිත් සකස්වෙන සිත් මෙන්න මේ විදියට පටිච්ච සවපන්නව හේතු ප්‍රත්‍ය වෙලා සකස්වෙන සිත් හේතු ප්‍රත්්‍ය වෙමින් සකස්වෙන සිද. හේතු ප්‍රත්්‍ය වෙමින් වෙමින් සකස් වෙන සිත් නේද. හේතු පත් ඉවර වෙලා නෙමේ දකින්නේ. ඒකට එකතු වෙන ස්වභාවය තුළතමයි දකින්නේ. හිතකොට නාවතින එකක් නෙමේ ඒ මේක දිගින්දිකට යන එකක්. දැම් මේින් තමයි මේ දුක පීඩාව හටකන්න ඉති දැන් අපිට අවශ්‍ය කරන්න මේක යැලවෙන්න. මේ තමයි ඔගලාන් සිත. හැදෙන විදි ද මහා විශාලට හිතන්න එපා හැම වෙලාම බලන්න ඕන මම කියන කාරණාවත් එක ඇතුළේ වෙන්නේ එකද කියලා. අපි ඇතුළ හදන්න යනවන්නේ හැ ඇතුළ අන්තය අවබෝධ කරන්න යන්න. අප එල ඇතුළට කිසි දෙයක් දාන්නෑ කාගවත් මතිමතන්තරයයක් ඇතුළට දාගන්නා ඇතුලට දාල ඔස්සේ බලන්න යන්න එපා ද දුව හම කියල න්න ඇතුළේ සිද්ධ වෙන්න වන්නකයි මේකයි සිද්ධ වෙන්නේ හැක සිද් වෙනවද කියලා බලන්න නෙමයි බුදු ආමුදරෝකුවේ ඇතුළ සිද්ධ වන්නදේ අවබෝධ කරන්නක්. එතකොට තමුන්ට අවබෝධ වෙනවා මේ විදියට තමයි ඇතුළ වෙන්න කියලා. ඇතුළටයි ප්‍රධාන තැන දෙන්න ඕන. ඇතුළේ සැබෑවට සිද්ධ වෙන්න දේටයි. ඇතන් වනහවෙන්න දැ ෝගොල කරන්නේ ඇතුළ හදන්න යනෝ මෙහෙමයි මෙහෙමයි කියලා ඇතුළ හදන්නත් මේකෙම අයනිත් එක දැනු මේක එන්නේ දැනුමක්නෙ මේක එන්න දැනුමක් මකද ඇසහරහා රූපයක් ස්පර්ශ වෙනකොටම සිත හද හදාගන්නමකදද ඒරූපය පිළිබඳ දැනුමක් දැනුමක් තුර කන හරහත් ලබාගන්නේ දැනුම දිවහරහත් ලබාගන්නේ දැනුමක්ද නැද්ද දැනුමක් ස්පර්ශය හරහත් ලබා ගන්නේ දැනුම ඒ දැනුම අපිට සම්මුති ලෝකයේ ජීවත්වෙන් අවශ්‍යද නැද අවශ්‍යයි හැබයි ඒක වැරදි විදිට හැදෙන එක අපි දැම්ම නිවැරදි කරගෙන ස්පර්ශය ලෝකත් එක ජීවත් වෙන්න අපි දැම්ම හදන්නේ තැන් අපි ජීවත් වෙන්නේ මේ හැදෙන විදියට ලෝක හදනයනක ලෝකෙත්ක ගැනදනු කරණයනක. එතකොට දමයි හැල හැ පිළි අරාකුසල් වෙේ නිසේරම අදක්ෂ වැඩ. පචචනයා සංවර වෙනවා ක්‍රියාව සංවර වෙනවා ජීවිතයා සංවර වෙනවා. අන්න මිත්‍යාවාචා මිත්‍යාකම්ම අන්ත මිත්‍යා ආචේව. එක උනේ ඇයි මිත්‍යා දෘෂ්ටියය නිසා. ඇයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේක සකස්වන්නම අන්තෙන් අන්ත දෙකෙන් එකකට නිසා වැරදිී ීතන. අන්ත දෙකෙන් එඒකට සකස්වෙන නිසා ඒ අන්ත දෙකම අන්තවාදී වෙනකොට එතන කාර්ම් අකුසල් කරන ස්වභාවයක් තියනව සස්සර යන්න වෙන ස්වභාවයක් තියෙනවා දුකපීඩාව තියෙනවා සහනේ තියෙනවා එතකොට තමයි අකුසල් කරන්න පෙල්ලබෙන්නේ හැම වෙලාවෙම හරි නෑ. යත්තාර්ථය නෑ. ති මෝඩ වැඩමයි කරන්න. අන්න කැපිල පේන වැඩ කරන්නවා. තමන්ගෙවේ තමු හොඳ කෙනෙක් වෙන්න දඟලෙනවා. ඒ නෙද කරන මරනම්න්නන්නේ තමුන් හොඳද කියින් අමට හොඳ කෙනෙක් වන්න බලනෝ තාත්ට හොඳ කෙනෙක් වන්න බලනෝ සල කල සහුද්ද රුන්ට සල්ල කල හොඳ කෙනෙක්ෙන අ පැතරක් කන්නවා . ඒත් තමු හොඳ කිය තමුන්ට සතුටක් ලබාගන්න තමුන්ට ආශායක් ලාගන්න හොඳ කෙනෙක්කෙනවා ැනමකක් ආශවාාදයක්න ඇ එතන අශවාාදයක්න තියෙන්නේ සතුටක් ලබන්න හදන්නේ ආශවාදයක් විදනයක් ලබන්න හදන්නේ කටහර දෙයක් දිල විදනයක් ලබන්න හදන්නේ. හරි නක වැඩක් කල්ලත් වින්දනයක් ලබාගන්න හදන්නේ කෙනෙක් මරල මොකද ලබා ගන්න හදන්නේ විින්දනයද නැද ආශ්වාදයද නැද්ද නැත මෝඩ මල් සමාරන්නේ ම සැට මන්සේක පාඩු ඉද දෙ පය මැරුවේ තමුන්ට හරි නැවූ ඉන්නකුට වදයක් එරල දැ දැන් හරිද වැඩේ? බලන්න පාපය කරන්නකොට මේක අන්තවා අන්තයකට සකස් වෙලා ඒ තුළ අන්තවාදී වනාම ඒකම් පව් කරන්නකොට ඒක ආදීනවේ විලාව පෙන්න්නනවද පින්නන්නෑ අර ආශ්වාදයමයි පින්නන්නේ. කෙනෙක් මැරුවම අනිවාරෙන්ම උඹටත් මැරෙන්න්න වෙනවා හිරේයන්න වන්නවා උඹට ගැලවීමක් නෑ කියනෙ එකක් පෙන්න්නනවද. නෑ මරප මරපක් නැත්ම්. හරි නෑ මේ ලෝක ඉන්න වෙන්න! සතුටක් නෑ මේ යකා ඉන්නකම් මට. ඒමද ඇද්ද? අන්න බෑන මේ මනස කොයි තරම්බය අංකාර්ධ කෙලකකිව එකයි උම්මත්තකයකුවේ ආදීන්නවය පෙන්න්නන්නෑ මේකේ. හොරකං කරනෝ මේ මම දකළදනු ..ව කැමරාවල්ල මේ ලස්සනට හරකංකරගෙන යනෝ පේනෝ. ඌට මතක්කුන්න උගගේ මෝ ෆිසිකි? TVව කැමරාවක් තියෙනවා කියලා. අසිහය ඒකයේ ආර්ක්‍ය ආශ්වාදයෙන් මෝහනය වෙලා මුලාවට පත් වෙලා අනේද. මේ උොඳට පේරව ඒක දැකින යකු මේ TVව කැමාවකද ඇ යනවනකෙ ූ ඇමදාමදන්න වගේ ඔෆිසිගේ ව කැමරක් තියනක හැමතැනම. ආදීනවය පෙන්නන්නේ? නැහැ මේ මන්නස අන්තෙකට සකස් සුනාම. ඒක අහුවෙන අනිවාර්යම අකුසලයක් කරාම එක විපාකය අනිවාර්යයි කියල පෙන්නල දෙන්න ඇයවෙලේ. අන්න දැ මේ සීහ උපද්දල මේ සිත ගවේෂණය කරාම අන්න එහෙමාවම දැන්පුළුවන් එක අදීනවේ දකින්න තේරුම් ගන්න විමසන්න අන්න ඉඩක් ලැබෙනෝ. ඒ හැබයි සිත දැකල සිහිය උපද්ධ ගත්තුතින්. අතනින් අයින් වුනෝතින් තමයි ඒ හැකියාව ලැබෙන්නේ ඇතන තරහගියාම කෝමද හට අම නුස්ස තලේනෙ තරහග ඊර්්‍යාවක්කාම ක්‍රෝධයක්කාම දැ ම මී අන්නස්්‍ය ගවේශණය කරන ැනෙ මේක ද මේව තේරුම් ගන්න ඕන මේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නකුට න්න නිවේ නවා ඇතුළ. කෙලෙස්වලින් තමයි මේක හදන්නේ. ලෝ ලෝබසිත් දේශසිත් මෝහසිත් එකතු වෙලා තමයි මේක හදන්නේ. ඇසට රූපයක් ස්පර්ශ වනාම ඒකට පංචුපාදානස්කන්ධයක් ඒඇන ඒ රූපය පිළිබඳව විස්තරවාර්තාවක් ඇතුළින් හදාගන්නව ඒ හදාගත්තුව එකට තමා කෙලෙස්වලින් බැන්ඳන්නේ කෙලෙස්වලින් බැඳුනාම සිහිනෑ ආලෙ ප්‍රේමේ විදේශයේ වෛරයේ ක්‍රෝධී ඔයොක්කුම එකයි. අනස නොසන්සු. අසම තුලිත වෙනවා. අනස සම තුල්ලිත නෑ. තුට අසම තුලිත වනාම සිහිනෑ. සිහය නැතු වනාම ඕනම පාපයක් කරන්න පුඩා. එතුළ පව්කරන්නේ සිහියෙන්ද නැද්ද. සි දෙකක් තියෙනවා හබ සාමාන්‍ය පෘථක්ෂන ස්වභාවේ ප්‍රාණකාාතයක් කරන්න පුළුවන් එයාට යටසිහයක් ඕනදර අදක කරන්න වැරදි තමයි කුමනම දෙයක්ත් අපිට හොරෙන් කරන්න බෑම ලෝකය තුළ එලිවෙනවාමයි එක තම මේක තියෙනම ක්‍රියාවලිය තියන විශ්මිත බව අපි හිතනවා දැක්කෙනෑ කියලා කවුරුවත් නමුත් තමුන් හිතන්නේ නැති පැත්තවල් වලින් දැකල තියෙනවා එලියට යනවා මොකද ඒකේ තියන භයානකකම විසින්මයි තමුන්ට විපාක පිණස ප්‍රදශශනය කරනවා. ඒ අකුසලෙම්මයි. ඒ කරන්න නීච වැඩෙම්ම ඒක ශක්තිය ඒ අකුසල ශක්තියම එලියට ඒක දානවා. එළියේ සලකුණු ඇතිකරන්නවා. මොකද ඒක විපාක දෙන්න ඕන නිසා. එනිසා, ලේසි නෑමේ කර්මය කියනෙක ක්‍රියාව තුළ කර්මය කියන එක අතිවිශාල පුළුල් තිර වච්චනයක් මේ හැම වච්චනයක්ම ඉතාමත්ම ගැඹුරු තැනට යනකම්මකේ. ස්වභාවයන් තියනවා ඉතින් ගැම්ඹුරු තැනන මේ උගලන්දක්කින්නේ ඉට මෙහා බොහොම සුළු තැනකින් දන්දක්කින්නේ එතකොට හැබැයි එම සිහ උපද්දගෙන බලන්න ගියාම හිත දක්කින්න ගියාම හිතා අවබෝධ කරගන්න පටන් ගන්නකොට තමුන් ගන්නර වැසුණු ඥාන ශක්තින් උඩට එනවා එතකොට අර තමුන්ට අර මේ ක්‍රියාවල්වල තියෙන භානකකම ඉවායි තියෙන නිස්සාරත්වය ඒට අවබෝධ වෙන්න පටන්ගන්නවා. එතකොට සිත සන්සුන් වෙනවා සංසුන් වෙන්න සංසුන්වෙන්න ඒ අර ගැබුරුවට ඒදේවල් තේරුම් ගැනීමේ හැකියාව අවබෝධ කිරීමේ හැකියාව දියුණ වෙනවා. ඒේක තමයි චතුාර් සත්‍යය අවබෝධය කියන කාරණාව තුළින් ඒක බදුවාමදුරුකේ දුක්ේ ඥානන් දුක්ක සමුදේඥානන් දු නිරෝධේඥාණන්, නිරෝධමාර්ග යනය කළ හතරක්කර හතර වෙනමටම ලැබෙන දෙයක් නෙමයි. සකස්වෙන සිත දැකීම තුළින් ලැබෙන්න්නේ එක ඒ ඥානයන් අවදිවෙන්නේ දුක තේරෙනවා දුක හටගත් ඇට ඔගලන් ඒ දුක බැඳීමක් විදියට තමා දක්කින්නේ එක ඒ දුකට බැඳෙන ගතතියක් තියනෝ දැඩිලෙ සල්ලන ගතියක් තියෙනවා ඉත්පස්සේක දුකේ ඉන්නත් කැමැත්තක් තියෙනවා සමහර දුකවල්වල සමහර දුකවල්ලාවම පීඩාව වැඩිවෙනකොට ජීවිතේ පාවාන ඇති කරගන්න හිතෙන වෙලාවල් තියනවා ඒතන ප්‍රාණගාතයක් කරගන්න නැත්තන් ඒ දුක වැඩිකමට අකුසල්ෙට යනෝ හොරකංකරන්න හිතනවා හැදුුණු දුකේ ස්භාවය අනුව ඒේ අදාල්ල කාරණවල්ලට අනුව හොරකංකරන්න යනවා අනුන්ට ගහන්න බානින්න. එකු ලංගෙත් එක හැප්පෙන්ඩ යනවා ද දැම් බලන්න මේ දෙන්නේ කතාකර කරන්නේ එකෙන එක රථන තුගෙනයක් ඉන්නවා එයා මෙයා කතා කරන්නේ ති මේකුට දෙන්නත්ක් වැඩිය හිත හොඳ නෑම ඉතින් හිතන්න මේ මං ගැන්න මයි කතාාව න්න එ හිත අර මන්ධයත් බැලුවෝ සුවර එකට මං ගැන මේ කත ඉමිනිසු වෙන කතාවක්ම එවනාට හිතන්නම අරමයිතුර දැම් මේ මේකනු දෙෙක් දකි නොවාරයා බලනො කියහින ද කිත්ත එක ගැන ෝක ගන මයි කතා කරන්න තවතවත් ඉනා වී කතා කන්නු අරයාව අවසන් කියන අපිියෝවාගැ අපිවත්තක තරහ වුණනාට අනේ ඔයා ගැන නෙමේ කතා කරන්නේ මේ තරහක්ක ඇති කරගන්න එපා කියරද කියරදේ නෑ ඔද්දට මෙ හිනාවෙ වී අරකං අපි හරිසතුටගෙන් ම්බැනැතිවුණාට කියලා ඒවනෑ මෙ මහා ඇතයන්ෝ නැමේ වැට උපමාව යන්න මෙමේ. ඒ අසිකක්බල වැඩ කරන්න හැටි වැන දුරයාන්න ඕොන්ද අනිත් මනුස්සයට වෙනගේ හිත්තද බලන්න ඕන නිවන්දා කියන්න තමන්ග දෙයක් බලන එකම දේ තමයි නිවන නිවන්දා කියන්න විතරයි ඕක බලන්න. අනිත් හැම දෙයක්ම කරන්න බලන්නන්නේ කොහෙද. නිවන්න අවබෝධ කරන්න විතරයි? අතුල බලන්න අයියේ හ? ඇ අයිෙන් කියන්න නතේ මොකද කිවේ අනිවෙෙන තියෙන තමන්ගේ ඇතුල නිසා ඒක බලන අනිතේ ඔක්කෝම එලිය නේ තියන්නේ නිසා එලිය බලනවා එමද එළිය බලනේවා බලන්නේ අයි එලියේ එලිය නෑ මොකුදද හම් ඕෑ බංකේ අනිත් වැට කරගන්න ද එතුකොට එට නොෝයන්න පුලාන්ට බැංකොට යන්න ඇතුව අවබෝධ කරගත් තම සල්ලිය නෝොගෙදර ඕ මේ අවබෝධය යන්න බිබ්බලාග ඊීල කරගන්න පුලා බැංකු එක්කෙනවාට බැන්න්නොත් ප්‍රශ්යන්න වැරද්දක් කරබ වැරද්ද තේවෙනවා එතවට නිවෙනෝ නිවරදකරත් දෙෙනුහන්ද වෙනවාන එක මන දන්න බැදකරොත් එෙන් ම කරද ම හරි වනාට අනිතට වැරදක්ගේ පේවන මට වෙනු හන්න වෙනවානනිට වැරද හරිමගේ පිහියයි ඒ මත් යහිදරි මහරරිග ැලි තින්නේ ඒඇන තාම තියනවා මත්ත නෑ දැන්නනෑ ඇතියි ැන් ඇතිම නෑ ඇත්මනෑ සහරලාට තිෙනවා ඇත්තිමනෑ සමර වෙලාට තියෙනවා න මර වෙලාට මත් නැග නෑ අතරපයින්නේ ඉදහස්සලාද ඒකද දන්නේ මමතා ඒ කෞුද දැනගන්න ඕන ඒත් පමට මමවද වෙන්න වුණි එකෙන් තාම ඔබෝධ වෙලා නෑනෑ ඒ එකට නොවට තැනට එනකම්ම කරන්න නතින් ඕක තාම ශුවර එකක් නෑ සතරපාට වැටෙන්න්න කියෙන නොවැට ඉන්න පුළුම ශක්තියක් තියෙනවා කියලා ඒ ගොඩේත ගොඩම් පොඩි පොඩියේව තමයි කරලා බලනව ඇත්තිනේ තම සතරපාට වැටෙන්න කියල ස්තිර සාරවම තියෙනවා නම් තමුන්ට අවබෝධයක් ගදකුලයක්ක් වන්න ැන දින බලන්න පුලුවන් මේක සතරාපාට වැටෙන කකුසලය අත්ද අදද කියලා ද අයිතකොට වැට එ ඒවා අසතරපාට වැටෙන තරම් ප්‍රබල නෑ ඕුලාරක විදියට උදක්වෙලාට යන්න ගැටන්න බැදිලත් නෑ ඇලිල්ලත් නෑ බැදිිලත් නෑ ඳ ඇලිනවස්ත් තියවා. ක එකයි වගේද දර්ුවත්තක සමහට ඉන්නකොට දැන්කිව ඇතුල එම කුම මේ නෙම එලිය ප්‍රශ්න විශසඳන්නේ යන්න නෑ කියල ඒවාට දරුවන්ට ඇල්ලෙන සහර වෙලාවට ස්වාමීන් වස කාටදය ස්වාමීන් වහසේකිකේ යන්නේ. න් වහස කදව සාවිහස නමේද ඕයි එහෙම තමයි යන්න ඕන හැබයි තම්මුන්ට අවබෝධයක් තියෙන් ඕන තමුන්ගේ විදර්ශනාව තුළ දියුණුවක්. දියුණුවක් යන නිවන පැත්තට දියුණුවක් නැතුවඔයා හොඳ කෙනෙක් වෙලා දැංගමට තරහයන්න දැ කියලර පිටායට පෙන්න්නන එහෙම එකක් නෙමයි? තමුන්ගේ ඇතුලාන්තේම තමුන්ට තේරෙන්න්න ඕන දැන් තමුන්ගේ මනසේ නිසල බවක්තියෙනව සිත හැදුනට ඉව අරෝලාරික විදියට ගිහිල්ලා එලියට ගිහිල්ලා ඇත විදියට වචනයා පිරි සුදු වෙලා නිත්තායට චිත්ත පීඩා ඇතියෙන විදියට කතා කල්ලා එක දෙක කල්ලා ඒ වගේ ස්වභාවයක් නෑ නැත් නැති බව තමුන්ට අවබෝධ වන්න ඕන තමුන්ට සිත හැදෙනකොට එක. ද දැකීමේ හැක්කිය අාවතයෙන් හැ සිත දක්කින්න මේ වෙන මොනකවටාත්න මේ අකුස ලෙට යන්න නොයායි නොත් නිසා. සිත දකි ඕන ොකද දෙක නැත්තන් අකුසල්ලේට යනවා ඒක ජීවත්නොතින් ටක් ගාල එකක අන්තවාදී වෙලා අනස නොසන්සුන් වෙලා දුක පීඩා ඇති වෙලා ඉටපත්ස ඒක නැති කරගන්න එලියේ මුොුණ මොනහරි වැ මිත්‍යා ෘෂ්ටික වැඩ කරන්නවා නේද අන්න ඒක ඇ තමන්ට දුකක්කාවම ඒ දුකදැන් එකක හේතු නිසායිනෝ තමන්ගේ පෙරකරපු අකුසය නිසායිනවා, තමුන් ඉතනගත්තුූ වැරදි තීරණයක් නිසායිනවා ත ඒසිතේල්ලිලා හින්දල්ලමේ වැරදි තීරණයක් යනක. අන්තෙකට සකස්වුනු එකක හරී කියෙලේක දිගේ ගිහිල්ල එතකොට පීඩාවේෙනවා. බිය සැක සෝකයනවා ඉටප්‍රසිේ තමුන් මම කියලල්ල නේවගේ නිසායිනවා ම ගේ කියලල්ල නේව නිසායිනවා මට අයිතී කියෙලල්ල නිසායිනවතු අම්මෝ තියෙන් දරන්නේ. චරතිය ලා දීක නේද තාමුත්තුන ඉන්න කඩාගන්න බැරුවරේද? සමහරුන්ට අම්මතාත ගැන දැඩි දුකයිනේද කඩාගෙන යනවමේක නේද. එෙමනේද. ඇයි කියන්න නේද. ඇට මස් නහර හම ඇට මස් නහර කඩාගෙන යනවමේ දුක කියලාර දරුවෝ ගැනනේ? ඉති මේ මෙන්න මේකින් හදන ඒ ස්වභාවය තම ඉති ඒව තම දැන් ඇතිකර ගන්න දැන් අරාද කිවවිතින් තාම ළමයිට දුකයි. ඒ තා මම මගේ මට අයිති කියන ඒව තුළ තාම දුකතියනවා ඒවාදැ ඒ නුවනින් විමසන්න ඕන මේ ඇයි ම මෙතන මේ දැ ළමය ගැන මෙහෙම හිතන්නේ ඇයි කියල ඒ වෙලා මෙම ඒක නුවණින් විමසීමේ හැකියාව තියෙන් ඕන. ඇතුව නෑ ආලාමෙක් නෑනේ තන උතන සතර මහදාතුනේ ඒම් ඒ විකාර කිව්වට මෙ නැතියෙන්න ආල්ලාමෙක් නෑ 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 උතන තනඉන්නේ උතන තියනෙ මේ මායාාවක් විතරයි විඤ්ඥාන මායාවක් විතරයි උතන උතන ලාමයෙක් නෑක ඒව කියලා හැබෑ මේ මහදන්න හරිද පොේ පයගහල ඇත්තටම වෙන දේ බලල ඒ වෙන දේ තුල සිද්ධ වෙන ඒ බැඳීම හැන හැටික්. දැකලා එක අතායරීම තුළින් තමයි මේ සැබෑඥානයන් පහල වෙලා අරද දුක ති දුක නැතිව වෙනවා කියවාම සදාටම දුක සර්දාහටම නැතිවෙන දැන්ට යන්නකි උපොලුවංකුවාම ඒකයි මං කියල දුක බොරුව කියලා තැ දුක බොරුවක් කියලා දුකා වෙලා දුකආත් මෑයොකක් වය දුක බොරුවක් කියල කියලා හරිද දැෑ ඇයි මෑනියෝක් වේ දුක බොරුවක් කියලා අතලත් වැරදිට අල්ලන්තිරිදැ ම කිය කයේවේදනාව දැනන්නේ සිතටයි කියලා හා සිතටයින ඕූ ඇත්ත තමයිනී ගරගන්න උන්නහන. එහෙමඉන්න නෙමෙ මේ කිවූ කියන්නේ අරිද සිත්තට ඇරෙන්න්න සං්‍යිවේදනය වෙන වෙන ස්වභාවයක් නෑමෙකි. හැම දෙයක් මනස්සට තමයි සංවේදනය වෙන්න. එහෙමද බලන්න දැන්. කියන හැම දෙයක් තමන් තුළින් තමුන් අධ්‍යනය කරල බැලන්න ඕන මෙහමද වෙන්න කියලා. ගතට නෙමෙයි දැනෙන්නේ සි සිතක් හැදෙන්න්න ඕන එතන ඒ හැදෙන සිත තුළින් තමයි ගතේ ඕනම අසක් මුල්ලක් නෑර තමුන්ගේ ගත තියන ස්වභාවයන් ගැන අවධානය තියෙනෙ කාටද සිතට ජවිතවය පළිබඳව අවධානය තියෙන්නේ අනාගත තීන්දු තීරණ ගන්නේ අතීදට යන්නේම ඔක්කෝම ක්‍රමවේදය තුළ ජීවත්වෙනවා කියන පරිපාලනය කරන්න කවුද. සිත් සකස්වෙන සිත් සකස්වීම තුළින් තමයි අයිතිය තියන්නේ. එත්තකොට අපිට අන්න පුළුවන් අර අනවශ්‍යී වතාරන්න. මකද? පීඩාවක් ගෙන්න්න දෙනේව තියෙනවන මොකටද පීඩාවින්න විද ඉන්නේ එක අයින් වෙනවා ඒක මමඋුනත් මගේ වුනත් මට අයිති වුනත් පීඩාාවක් නම් තියෙන්නේ එතනේ අයින් වෙන කොත් කොතනින්ද දැගේගේ පිළිබඳවනම් පීඩා තියනගේ එම් ඉදුලට බැලින්නවාද එතනින් අයින් වෙන්න කිව්වන අර බඩි ගිනීවේ ය ඇවිල ඉන්නවාද බඩ ගිනී කෙල හිත හැදුනලු ඉතිං සිතක් නය කෙලා අයින් කරලා කෑවිෙන ෑලු ඒමද මේ කියන්නේ වතුන පිපාසය කෙල සිතක් හැදුන සිතක්නේ බවබොන්න සිතක් කිවම මෙ එකක නැතිත් වෙලා යනෝ තව තවම කක්හෝ පොඩිය අරමුණක් හරි දැම් ගම අර්ක නැති වෙලායන හැබයි එක නැති වෙලාගේ අට පිපාස නැති වුණද අක්කෝ මේකට වතු රෝණ මේ එංජි එක වැඩ කරන්න කන්න ඕන එංජි එක වැඩ කරන්න මේ මනසට ක්‍රියා වෙන්න බෑ අය මරියට තිබුන්නඇත්තා අපි දැන්කාය නඩත්තු කරන්නේ මේක අථතේ හොයා ගන්න නෙ මේ නේනේ හ මං උොද කතාවක් කිවවා මන්ද පෝෂණය තියෙන මේ වෛද්‍යවරෙක්ක වවා අධිපෝෂණයත් මන්ද පෝෂණයි කියලා උන්ට වාහකරන්න හිතන ඇත්ත හැලාමයින්ට ගිල්ල වෙල ගිල්ලවල අර රසකාර්ක කෑමවල් උන් එන තඩී උගේ වයස හැටියට නෙමේ උගේ උසබාර මහත ඒ එන තඩි ඉතින්උනුත් මන්ද පෝෂණයටකු අයිති වෙන්නේ. වගලාමයත් එහෙම දන්න. උක්ලාගලාම නුත් එෙම දන්න. ගිල්ලවරෝනේ පුළුවන්තරන් අර රසකාරක වනෙ ගිල්ල වල ගිල්ලවල උට අවුරුදු පහාය වෙනකොට දී වැඩියාවල. ඉතින් දිය වැඩියාතියනෙ මේ ස්වයම්පෝෂිතය කියයන පුළුවන්ද. නී රෝගී කියන පුළිුවන්ද මධද පෝෂ්ණයකයන ඉතින් රෝගී ස්වභාවයක් කියනෙ නනෙදේ ගත දුර්ව ලයිකයන එක නේනේ. ඉති මේම වෙන්නේ ඇයි මෑ මේ අදන ලනු. අද මානස්ස කියන දේන කරේන එයින් සතම ඇහැම වුණ අදටත් ෝගලාගේ මානස හරියට වැඩ කවාදනාද දැනුත් වැඩ කරන්නේ හරියටද වැරදියට අ දන්න කොහම කොහොම වැඩ කනවාද යින්න එන හිතන හිතන වෙලාට හිතන හිතනව කියනවා ද රත හරියට වැඩ කරනවා අදෝක අද විශා ක නැද දක්ක අද මෑනියන්ගේ වැඩකරේ ඔකුලාගේ මොනෑ වැඩ කරේ දැ මොකුත් ද වැඩ කරේ ඔය වෙලා වැඩ කරන්නද කවාද ද කරනවාද මේ කලබලින් අන්ද බන්ධ වෙලා වගෙන ඇදද හරි අරමුණක් එක සකස් වෙනවාද නෑනේ පොඩි අක්‍රිය ස්වභාවයක් වයෙන නනිද මකර අරමුණක් එක වැඩ කරන්න නේ ද වැඩ බල නව ඇතුල වගේ ද නම වැඩ කන්නාද? න තේරෙන්න්න කියන්න එක්වඩ වැඩ කරන්න එවනාට වැඩ කරන තත්ත්වයේ තිය බව තේරෙන ඕනේ නැ තම ඇරිල කෙල දුවයි න? අම්මෝ මෑනිියෝ වැඩ කරන්නේකග ලරි දොස්තර ලඟට යනවාද මනස වැඩ කරන්න කියලා. අ ඒ ඉදම් වැඩ කරන්න දොක්ට ඒ යනවද අවුල්ලු නාම නං ගයන්න නේද ඒත් යන්න තමන්නම වෙන කෙනෙ කරයි යන්න ඕන්න ඔය ඩිප්‍රේෂන් කියන්නේන තුට වෙන එකෙක් ඇදයියන්න රෝනි මදූයන්න න මට ඩිප්‍රේෂන් කියල බේදගන්නනේ නිසා මාරබාන්්ඩ හරියට අල්ගත්තෙනන අත්තං බුදු හාමුදුදුව කිව්ව විදියට මේක හරියට අල්ලගත්ත ෙනත්තං හර සර්පයගේ වලිකෙන් අල්ලගත්ත වගේ තමයි. මම කියන දේවල් වනත් වැරදි විදිට අල්ලගත්තව තවුල එන්න පුළුවන් ්‍රප්‍රෂන් එන්න පුළුවන් ඕන මේ එකක් වැරදිට අල්ලගත්තුති සාවුල් හැම වෙලාම සම බර වෙන්න ඕන මනුස. කලකිරීම් කියලත් අසම ඉගැනේ අසම තුලිත ස්වභාවයෙන් බෑගල කිරීම. මේ සම බරව තියෙන්න්න ඕන. හැම වෙලාම සම බරව තියෙන්න සම බරව තියෙන්න්න නං අර විකෘතිකණ්ඩ මනසවල්වෙලින් අයින් වෙන්න ඕන. හිතන අසම තුලිත වෙන මනස සිත්වලින් අයින් වෙන්න ඕන. දැවගලන්ට මාර්ග යනකොට වනත් ඕනමට පඩාකාල කිරීම එන්න බෑ ඒක විකෘතියක් එතකුට සම බර්ව තියෙන්න යම නීතිදාන්න බෑ දැම් මට මෙහම එච්චරෙන්නේ අරකතු ඒත් උොඳට බලන්න ඕනක විකෘතියදද ඇත සැබාවටම මේ ප්‍රඥාවෙන්ම මේ වෙන ස්වභාවයක්ද නම් මනසිං හදන විකෘතියද්ද කියලා. හද හමත් හදන මං අම් මටිති කරන්න ඕන යුතුකං කරන්නවා ඉච්චරයි එහෙම කියලා ඉන්නවා ඒවුණට බලන්න ඕන්න දැ. සැබෑවටම අම්මාගැන මනසි ඉන්න අම්ම ගැන තමුන්ට කැක්කුමක් තියෙන වද කියලා අඩන ස්වභාවයක් තියෙනවද කෙල හිතේ තාත්ත ගැන අම්ම ගැන දරුවෝ ගැන අඩන ස්වභාවයක් තියෙනවද කියලා බියක් සෝකයක් සැකයක් ඇති වෙන ස්වභාවයක් තියෙනවද කියලා ඒේවා බලන්න තියෙන් එහරිඉද නැතුමේ ළමයි අතාරන්න අම්මතා අතා අතාරන්න ඒ බාහිරෙන් අතාරරින්න කිය එකක් නෙමයි මේ කියන්නේ. මේ මනස්සන්නේ අපිදැන් අපි ගවේශණය කරන්න ඕන්න බාහිරලෝකය නෙමයිනේ අපි බාහිරයාය ගන්න නෙමෙයින අපිට මනසේ රූපයට අපි බැඳෙන හැටි බලන්න ඕන. චිත්ත රූපේයට බැදිලෑන හැටී බලන්නවන්. එතකොට චිත්ත රූපය අටගන්නකොට ඒකත් එක්ක සිත සකස්වෙනකොට බොකරත්වෙනවා ඇටි බලන්නවා. බොක්කරත්වෙන් වකිවීමද ඕ අන්න දුකපීඩාව අසාහනයේ ආතෘප්තිකර බව බිය සැකසෝකයක් එක්ක මුසුවෙලා එන හැටි බලෙන් නැති කරන්නේ යන්නේ පමට දැන් ළමයි ගැන හි මාආසාාවක් නෑ එහෙම කිව්වට එහෙම බෑ කදහෙම බලෙන් ඇතිකරගෙන ගහිල්ල මග දුරක් යනකොට පිස්සු හැදිනෝ අදද බලෙන්න්නේ කර උගලන්ඩ කරන්න තියනෙක මොකක්ද සාමාන්‍යස්ව භාවහින්දගෙන මනස සාම තුල්ලිත කරගන්න එකන කරන්න තියෙන්නේ. එතොට මන අස්සම තුලිත වෙන හමවෙලාම කෙලෙස්වලින් තමයාසම තුළිත වෙන්නේ සකස් වෙන සිතට කෙේක්ෂණීම එකතු වෙනවා. එකතු වෙලා එතකොට එක උපපාධානය කරන්නකොට අන්න කර්ම කරන ස්වභාවේකට යනවා. එතකොට ඒ කර්ම කරන ස්වභාවේට යනොට ඉතනසිටසීයක්ම අසම තුලිතයි. අසහියායි න. දුකේ උපරිමය පීඩාවේ උපරිමය. එතකොට එක්ක විදිියඒක ප්‍රකාශයට පත් කන්නවා අන්ඩලා දොඩලා වැලපිලා බිම පෙරලිලා ගහගෙන මරාගෙන බැනගෙන ඒවා එලියට දාන විදිය. නෑ. එතකොට දැන් අපි මේක ටිකටික මෙන්න මේ කතන්දරයේ දැන් දක් ඉන්න පුරුදුුවේනවා දැන් තරහායානක හරි දෙයක්ද වැරති දෙයක්ද දැන් සිතය ස්වභාාවයක් කියල සසාමව දෙන්න බෑන්ි දැන් අපිට මේක අතර කරලිපේ අවශ්‍ය දෙයද අනව්‍යද අනවශ්‍ය දෙයක් වුණාට වෙනවදද නැද වෙනවා. දැම් මේ වෙන අපිට අනවශ්‍ය, අපිට සස්සර හදන, අපිට බස් සැකසෝකය ඇති කරන්න අපේ මේ මුහොදේ සනතුලිතතාවය සෑනසීම නැති කන්න මේ දේවල් අපි අයිං කරන්න හදන්නේ ද. අයිං කරන්න හදන්නේ ද. කූම දෙක අයින් කරන්නේ? ඒත ලා දැ ඉස්සෙල්ලයිවා දුකෙන් පීඩාවෙන් ඒ ඒ අපිට අහිතකරදේ වල්ලාපායින් කරේ දැකලා නෙමේයිනේදි තලා ඒ ගැන හිතලාපියායින් කර වැරදි විදදියට අන්තවාදීව හිතලා ඒකෙන් ගැලවෙන්න අපිට කරපු වැඩ ඔක්කෝමකුසලය අකුසල් වැඩ කල්ල තියෙන්නේ. ඒ නිසා අපිට ඒ දුක පීඩාව නැති වනෙත් නෑ ඒව හැංගුණා නැවත නැවත නැව නැවත හෙම දුක පීඩාව ඇති වෙන ස්භාවය. ඇතුළෙතියද්දී අපි ඒ වෙලාවල්වරදි කර්ම කල්ලා ඒ ප්‍රශ්න විසඳ ගත්තා. දැන් අතීතේහෙම විසඳ ගත්තු දේව තමයි දැ උගුලන්ට ඒවා විපාක දෙන්නේ. හොඳ නරක කියල දෙකෙම දැ උගොල්ල ගෙවන්නේ අත්තටම උගුලන්ගේවන්නේ උගුලන් ජීවිතයන්නේ මේ අතීතය කරපු කර්ම බුක්ති විදිින එකයි අලු අනාගතයටට ඒ කර්ම නිස්සා. එත්තකොට ඇතිවෙන ස්වභාවය තුළ අනාගතයට කර්ම හදන එකයි. ගබඩාකරගන්න එකයි. එතකොට අත්තීතේ කර්ම බුක්ති විදිින එක තමයි ඔය හැම එකක් තුළම තියෙන්නේ ඉගෙන ගන්න එක දව විවාහවෙන එකද ඉගාවට ලෙඩ දුක්ද එතකොට දැ එම් පිරිසාවක් හඇදුලත් පෙරකර්මය කෙලි තන්න ඒව සාමාන්‍යය හරිද උනක් හැදිනක සාමාන්‍ය දෙයක්මකොද හේතු පල දහමක් තුලනේ අපි ජීවත් තැන්නේ දෙ එත කොටේ පරිසරය තුළින් ඒ අසාමාන්‍ය වෙලා හේතුව ඒවා අරණයාම ධර්මයන් වලට අනුව ඒසිද් ඒව තාවකාලික ඒවා ඒවා තුළ හැබැයිමියයන දැනටම වැඩ සිද්ධ පෙනවනම් ඒක අන්න එතන කර්මය ඒ වගේ තමයි මෙම විස්සඳ ගන්න මෙම තේරුම් ගන්න ඕන හරිද එකම විදියට ඔකෝම දේවල් වෙනවා කියල තීන්දු තීරණ ගන්න යන්න එපා. දහාන්ද්‍රකුව අර්මාණුරූපෝ හටගන්න ලෙඩවලුත්තියෙනෝ අපේ වැරදි චර්්‍යාවන්නිසා අපේ වැරදි අප ජීවත්වෙන රටාව වැරදි වඋනාාම මිත්‍ය අදෘෂ්ටිකවී රටාව හැදෙනකොටත් ඒ අපි ඒ තුළ ජීවත්වෙනකොටත් අපිට ලෙඩ දුක් හැදෙනවා. ඒවා තුළ අන්ත වාදී වෙලා ඉගාවට මැරණ දැනටම බඩ කරගන්න කොට එකතින් කර්මයක් බවට පත් වෙලා තමයි එතැන මේ වනේ හැබයි ඒවා වුනත් අපිට අර බුදුහාමික මළු කූ කතන්දර යම් මේක ඇධගාරීන්නගේ ආවමේ උගුලන්ගේ උගලන්ට අවබෝධය කිය එක ගලන්ට ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍ය වෙන ඉතින් උකෝම අවබෝධ කරගන්න ඉතින් දැ අපි නිවන් අවබෝධ කරනවා කියන එක කරන්නේ අපි අථර්ථය දකින හැකියාව ප්‍රඥාව මතු කරගන්න එකන කරන්නේ නේද ඉති නිවන් චතුරාර් සත්‍යය අවබෝධය කියන්නේ ප්‍රඥාවන්තයක් වුණා තාම ප්‍රඥාවනෑ කවුරු ගැනද තමු ගැන තමුන් ගැන තමුන්ට අවබෝධයක් නෑ මොකක් ඉති තමුන් ගැන උච්ට අවබෝධ කරන්තියෙන්නේ ඉතින් අමගම තියනෝ මෙ දේපල ලැබෙන්න්න තිය නේව තියනෝ ඉතින් නැතිීව තියනෝ රස්සා බක්කරනේව තියනෝ ඉතිං කසා දෙයක් කර ගත්තා ඉතින් මුොනවද තව දැන ගන්න අපට තමුන් ගැන මකද ඇයි සිත ක්‍රියාත්මක වන ඇටි දානගන්න ඕන මයි එකගේ ඔන්නෝකත් දීල තියන්න උගලන්ට අලන් ඉන්න ද උතුන කතා කරන්න නං අඩාහර අත් දෙන්න සිත හැම දෙයකනව සිතනේ මේ වලපාන හැම දෙයන කරන්න හිත යාත්මක වෙලානී එදකට හිත මගක්රගන්න සි හැම සිද්ධියකටම සිතනේ ක්‍රියාන්දක වෙන්නේ එතකට සිත ක්‍රියාත්මකමනේ මිටිය නිසා තම යරමේ ඔය ලෝබ දේශ මෝහෙම ඇති වෙන්නේ එදවට ඒත් හිත බැලු හාම අරම දිහින්න පුලන් තමන්ට ීසියාවක්කිනවද ලෝදයක් නවාවද තමන්ට ඊවිසියාවක්කාවද තරහක්කාවදඒවගේ අර හිත ක්‍රියාත්ම ගෙන දි බැලු හාම බෝධ කරගන්න පුලු එතතුතු මන්ගේට අවබෝධය එතුම තමගේ හිත ක්‍රියාත්ම කරන්න බහොඳ කියලා අවබෝධ ව පස්ස එ දැකීම එත වන දැන් දක්ා නිරෝධරා කියලා දැන් අවබෝධ තියවාන ඒතකරේ ඒ පිත ක්‍රියාත්මගැන විදිය වෙලාල දැක්කහම නිරෝධ වනාා දෙ කියලා ප්‍රක්ථ හිවරගන බලුව නිරෝධ වනායි කියලා ප්‍ර්‍යයක්ෂ වෙනවා එතුකොට එතොටාර කලෙ අකුසල් හුසල් බාවටත් කුසලක්වාට පත් වෙන ුලේ කුසල බ මොකදේ කුස සිත නැර රහ හ රක න ැො යගලගේ හැම ර කකුස ල කු ක් හැම ලේ න ඉන්දල ඉටලා අ කුසල් සිතුත් තියාගෙන ඉන්න. ඒ න ෙලෙ ගොඩක් හැමවලීමම කිෙස් නේ ඒසි රහ වයිර තරේ නෑ. ආදරේ කෑදරේ මසුටුකම්ම එවනෑ ඉරිසියාවිත්‍රමයි එනවනේ මංගන්නන්නේ ඒවා අකුසල් නෙම නිහත් අපසල්ටවා ඒ ඒවා එතකොට කියන්න ඕන්න ඒවත් දකින්න ඕනේ එතරේ සිතේ ඇතිවිච්්‍යවස්තා දකින්න ඕන අයිතකොට එතකොට අර අකුසරය කුසල්බට සිතක් ඇතිෙනවානේ කුසල් බවට සිතක් ඇතිවුණාට ආයිතකට එතකොට අරේ අකුසා සිද්ධ වෙන්නේන කුසා සිද්ධ වෙන්න ඇතුකොට එ තමන්ගෙන තමගෙන අවබදධ කරන පුළන් තර මන්ගේ හිතපකොම සකස් කිය දන් තමන් ගැන අවබෝධක බෙලාද තියෙන අවදධ කරමින් යවා මොකද දැන්ත මමුගැන පොඩි එකක වච්චනයක් කියයන අවබෝධ වෙච්ච දෙය දන් ගොඩක් කරලා ම හොඳදරම් ප්‍රති්‍ය චරිතත්තමයි දැම්මගේ සාරිීටක වේදනාවක් ඇති වෙච්චලාලට දෙ හකුලා කිය ැකුම හැදෙනාව සිත සකසුනා කියලා දැ දැකපුගම මේ අර වේදනාව කොහ නැතිවාම යනවා ඒක නිකං මේ විශ්මකාර්මයන්නන්නේ මලයන්නේ නැතිවල හොඳරම නෑ කියලා දැනවා ඊට පස්ස එතවට ඒේත් කරන්න ඔන්න බේත් කරන්නව අර ඒ වෙලාවට ඒ සකසච්චම හොතදී මොකක්දේතන ඕනේක විද්‍යාත්තමකව මොකක්දුණන තන බිද්‍ය ුද්ධ පාදිවෙන්නේ පෑ දැන් අවිද්‍යාවනේ ඉන්නේ මොකක්දදුනේ එකක දැඟන අවිද්‍යාව දුර වෙලාගිල පාඩු විද්‍යාප පහල වන ද මොකදදුුණන්නේේ දැන් කියන්නේ දැන් විද්‍යාවෙන් කියන්න ඕන මොකක්දදුුණේ කෙල විද්‍යාත්මක වෙතද මොකදදුනේ ඒදේ එහෙම වෙන්න මොකදදුණේ එතන හේතු පල දාමක් නේ සකස්වෙච සිත දැක්ක දැකමතිලින් ඒ සිත නැති ලාගිය ආ එතකොට මොකදුුණේ එක එතකොට අර අපසල් සිත හ දක්වාර පත්නයි න සිත නියුණා සිත නවුණ දැන් සිත නිියුුණාම හරි ඉවර දෙතනින් මැඩි. හිත නිියන නිරෝවෙලා එ්චරයි හෝ තාවත් මොන කරද මෑන මේක ඇතුළ එච්චරයි මන්දක්කින්නේන එච්චරයින හරි. ඉති ඔන්න ඒ ඒයාගේ අවබෝධයවා. ය අනිත්තයටත් ඔතන ද නැ ඔගුලු ඊට වඩා වෙනස් තෝගුලන්ගේ අවබෝධය අහිතන් ඉතින් එතන හ එතන නැත්තන් ඊට වඩා පාලීින් ඇත්තේෙන එක්ක එත්තන නැතන් ඊට වඩා පහලෙන්නේ හිති ඒක තමක් කියන්නේ දැන් තාම හොඳ හොඳ කෙනෙක් වෙන්න දඟලන කුසයිසිත්තක ඉන්න දංගලන එහෙම එකක් තියනවා මොකක් කරිහෙක ඉන්න වදාමනේ ම ඉන්නවා එකඇ කුසල් සිතලඟ රතර වෙලා ඉන්නවා කියන්න තැන තම තාම තේරෙන්නේ ඕක මටනමන කකුලිපොටි වේදනා කල්ල ම ේදනාව අත්තර වසැයි වේදනාව තියෙන මටට ගැටීම නෑ කියල තේරුණ ද ඒදනින් හැඟීීම තින නට එක හිත සංචල බොඩද මුලදී වේදනවාවා. ොක්ද වනේ එක තන ඇතටම විද්‍යත්මක බොමොකක් වනේ. වේදනාව නැති වුණද නදන වද ගැටෙන සිට නැතිුණ ුණට එක ඉවර වෙලා වේදනා හැගීමක් තිද වුණනාට එක මට අර්දර කරන. වේදනය හඳුනා ගැනීම කළ ඒකක් මංික මගේ සිත කල්බල වෙලා ගැටීමක්. දැම් එහෙමයි හරිද දැයි ඔයක එක හරි එහම තමයි සිද්ධ වඋනේතන වට තේරුුණ බොදුනේ කනේ දෙතන කයේ ස්වභාවයේ කය සම්පූර්ෙම කයේ අයිතිය තියෙන්නේ මනසට ොට මනස හැම වෙලාම කර්මානුරූපෝ තමයි මේ උක්කොම බැලස් කරගෙන ඉන්නේ. දැන් මනසට තමයි දුකවේදනාව පීඩාව හැමදේම දැනෙන්නේ හැඟෙන්න්නේ වෙන කොතනකටවත් දැනෙන්නේ හැඟෙන්න්නේ නහැ. එතකොටත් සිත දැකීම තුළින් වනේ නිරෝධයනය සිතේ ඒ සිත නිරෝධ වුණා එතොට එතන දැන් ඒ දුකපීඩාව හදපු සිත එතන නෑ. ඒක නිරුද්ධ වෙලා ගිය. ඒ ඒ නිරුද්ධ වඋන නිසා දැන් දුකපීඩාව කියන සිතක් නෑ එතනනේ. එහෙම සිතක් නෑ එතන. එතකොට විද්‍යාත්මකව සිද්ධ වුණේ මොකද හැම දෙයම සිතෙන් සිතක් පහලවීම තුළින් නිසා අපගේ හැම දෙයක්ම සංවේදනය කරන එකම මග සිත නිසා කය කියන ඒක වැඩි කරගන්නත් පුළුවන් ඒ සිතේ ඉඳලා. වේදනාව වැඩි කරගන්නත් පුළුවන් ඒ සිතේ ඉඳගෙන. අන්තවාදී වෙන්න එතකොට වේදනාව වැඩිපුරු දැන වදනාද. ට අනි පැත්තට පුලුවන් ඒ එක නැත්තට නැති කරගන්නත් කෝමද. හිත දැකලා තෑරලා. හිතේ ජීවත් වෙලා වැඩි කරගන්නත් පුළුවන්. දැක්කලා නැති කරගන්නත් පුළුවන්. තට මන්නසේනයද මේ උක්කොම තියෙන්. තුරා අපිට මන්නස ඕන පැත්තකට හදන්න පුළුවන්න්නේද මේකන? එඒම් වැැදි පුළුවන්න. දැන් මේ මනස්ස කියන එක ම දැම් පෙන්නන්න හදන්න මේ මනසේ මේ සකස්වෙන සිත ඇතුලේ තමයි මේවගුලංුව කියන මම ඉන්නේ. දැන් වැරදි විදියට ගන්න එපා මම නෙමේ මේක කරන්නේ මගේ හිතයි කියන තැනට යන්න එපා. හරිද එතුට මගේ කියන මගේ හිතනගේක කරන්නේ මගේ කියලොව පෙන්නන එකක් හයි දන්නේ ඌූ වැඩ කරන්නෙක හොමද ඌ ජීවත්වවෙන්නේකයි හිදන්ද දැ ඔයාට මම කියන එකක් තියෙන්නේ සිතේද ගතේද එතොට ඒ අරෙන්න්න තව මම කියන එකක් වාට පෙන්නන්න පුළුවන්ද තවකුයි අරිතයද එතකොට ඒ මම ස්තිරසාර මමෙක්ද? එතකොට එයා ඒ මොහොතට ම හොතට සකස් වෙනවනම් ඔගුලට පාකිීන්න වාමෙක්තිීද? ඒක දංආාව බෝධයිද එතකොට ඕක හැදෙනකොටකුලාා පුවෙන්න්නේ යයි? ඕක හැදෙනකොට කුල්ලාපුවෙන්න්නේයයි ලෙක් තමයින ත සකස් වන්නේ කොහොමත් ඉති කුලප්පුේ මේ සම්පූර්ණ සිහිතම සකස්ය ඕනනි බාගට සකස්වෙන් නෑනේ උගුල රහත්තුනේ මේ නදාමත මේකේ රහතෙක් වෙනකම්ම මේ කොට සනසන්න බෑ රහතෙක් වන්න තුරුම අර කොටස විතරක් ඉන්නක් බෑ. රහතෙක් වෙන තුරුම ඉන්නන්නේ කොහේද. මේ මුලු සිතේම එතකොට කෙස්. ල කෙස් හට ගන්න කොට අධියර තුනකින්නේ සකස්වෙන්නේ එතකොට අධියර තුනකින් සකස්වෙන කොට පලවෙනි අධියර තමා මෙන. දැ මෙත්තෙන්ටඉන්න තැන ඉන්න පුරුදු කරන්න තම දැන් අපි මේ හදන්න මානස. හරිද අවිද්‍යාවනතුව මේ පංචු උපාදානස්කන්ධයක් එක්ක විතරක් ජීවත්වෙන හටි. දැංව ගොල්ලන්ට කෙලෙස් තියන නිසා තමයි මේ මම මගේ මටායිති කෙනෙ එකක්. මේ මනසේ හටගන්නේ එතකොට දැන් අපි කරන්නේ අන්න රාතෙන්ට බිතරක් ඉඳලා දැන් කාටවත් කියන්න බැහැ මේ උපපාධානය නැතුව ජීවත්වවෙන්න බෑ කියලා ජීවත්ව වෙන්න පුළුවන් උපාදාානය නොකර තන්හා උපාදාාන නැතුව ජීවත්වවෙන්න පුළුවන් කෝමද මේම නසන්න ඕන පල්ල හතියනේවා නැතුව ඉන්න බෑ. එ පල්ලෙහාටික වේදනාවෙන් පල්ලෙ හා තියනටක ැසුවත් ේදනනා තෑන ඉඳගෙන ඔයිටක ජීවත්වවෙන්න පුළුවන් අවිද්‍යාවනය විද්‍යාව පහල කරගින් විද්‍යාව පහල වඋනානේ මේටික නැතිකරන්න ගොටම. තොඩ ඔටිකේ ඉන්න පුළුවන්. එතොට එයා හදුන්නන්න කවුරු කෙලද පහත කියලා. දැඒත් දෙැ රොහතාව කිවවා මිනිකු මහා විසාාලට හිතන්න්නේ අන්න පදැන්තා මුල්ලත් ්‍රහත්ව වෙන්න නෑයාන්න වේදනරේද. කමන්නෑ එකට ගෞරෝ කරාමණේ තමුන් යන්න ඉන්න තැනේ එතකටික මාර්ගයේ තමමුට මක ලේසි පාසු කමනක් නෙමෙයිනේ නිසා එතෙන්ට ගෞරවයක් තියෙන් ඕන මොකද තමුන්තාම නොගිය ඇනේද. ගියක් එතිෙන්ට ගියපු කෙනෙක් හමුණාව සතුරක් නේද. මටතාම යන්න බැරුණානතට යන එකත් ලේසිද. එ ඒ ගරු කලා යුත්තුද ඇත්තේ වරුසෑට. ඒ මංසේ දක්ෂ වුණා ඇතිෙන්ට යන්න මන්තාමයේ මේකනේ. ඒනයි මසයට ගරු කරන්න ඕනේ ගරු කරොත්තම දමුන්ටත් එතෙන්ට අන්නලා බෙන්නේ. ගරු කරන්නත් ඥානය ඕන එක නිප්‍රශ්ටි මොකද කෙලෙස් කඩාගන්න කොහිතරං අමාරුදු කියල දේරුන් යන කෙනරතමයි. ඒ ඥානය තියෙන කෙනාරතමයි යට ගරු කරන්නත් හිතෙන්න්න. මොකද. නැත්තන් හිතෙන්න්න ඇතින් ම ඉමලෝ නෑනේනේ අසිහින්නේ ඉ හ ඉන්න හලි ඉන්නෝ ඉන් හ ඉන්න ඉතින් මතු පිටිනුත් පේෙන් නෑනේ ඉතින්නේ ද රහතෙක් කියලා හෙම නේද එහෙම ඉන්නවනේද නමුත් තමුන් වලි කන්නේ තෙන්ට යන්න මුච්චර වලිකන්නේ ඇැයි මේ අමාරුද්ද ලේසිද අමාරු නිස ඇයි අමාරු? මෙච්චර කල් පුරුදුනේන අපි සංසාර පුරාවටම මේ ඇවිල්ල තියෙන්නේ මේ කෙලෙස් එක්කනේ අපිට මෙත් මෙතැන උපදින්න වනේ තැයි කෙලෙස් නිසාමයි ඉති අපි ඒක සුද්ධ කරන තුරු අපිට ගැලවීමක් නැහැනේ දරහතෙක් වෙන්න බැහැ ද මේක ගලවන්න ගියා බැයි මෙච්චර දඟලන්නේ පට පට ගල ගලවන්න පුළන්නේ එතකොට ීත එකක් කෝයා එකක් ඔවුල්න එතන කතා කරන්නකොට නෙටිග මෙහැ ම හරිත දැම් මේ මානසේ ස්වභාවයන් දෙකයි එකක් පෘතක්ෂණ මනස අනිත් එක එකෙන් මිදුුණු මනස දැම් ඉඳුණු මනසට යන්න ප්‍රතක්ෂණ මනස පුතක්ජන මානසම තමයි ඔයත් ඉන්නේ පෘතග්ඥන මානස සකස්වෙ කොයි වෙලාවෙද ඒ හැම වෙලාවකම විසල් එ මෙතන විසල් නෑ මෙතනින් අයි වෙන හැම වෙලාවකම මෙතන විසලෙක් ඉන්නවද ඉන්න විසල් නෑ? ඕගොල්ලෝ හැබයි මෙතනත් විසලෙක් ඉන්න විදිහට හිටියෝු තින්න ඒ කරෙන්නේ නෑ. ඒක අපි ප්‍රඥාවෙන් හදාගන්න ඕනේ. ඒ ඉබේ හැදෙන්නෑ. අපි ඉවිදිර නිර්වච්චනය කරගන්න ඕන ඒ මනසේ දැකලා හැබයි එකට ඥානය අවශ්‍යයි නිකම් බබෑ. ටික ටිකටමයි ඥානය උප දෙන්නේ. තොක මෙතන කුසල් සිත් කුසල් සිත් කියයන ස්භාවන්න කුසල් සිතේ මොකුත් නෑ එතන කෙනෙක් නෑ එතැන කෙනෙක් නැති බව තමුට තේරෙන් ඕන කෙනෙක් ඉන්නේ හැමවිලාම අකුසල් සිතේ. යතුො කුසල් සිතේ මෙන්න ඉන්න මම තමයි මේ මම ගැන තමයි මේ කතා කරන්න වෙනා පිට හතා කරන්න වෙන මමෙක් නෑ එක තිකක් ගෑම්බූරු කාරණාවක් ඒක එකපාටම එන්න ෑනේද හෙම අවබෝධ වෙන්න තම නේද. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි අර න්‍යාය මතක තියාගන්න. මේ අකුසල් සිතෙන් මේ සකස්වන සිතෙන් මේ සිත අතහරිනවා කියන්නේ සම්පූර්ණෙන් අපි මුළු මම මම කියන සං අතියම සංයුතියම නැති වෙනවා අර වේදනාවගෙනක තුකට වේදනව විදින කෙනෙක් නතිවගේ මටපුොඩ්ඩ වෙලා කියදී හය විස්ස විශාක තනියමද දේහදන ඔතේ හදනක ඕ කියයාන විස වේදනාව පිට විදින කෙනෙක් නෑවගේ කරමට පොඩ අම කලින්කිවේ ඇර කකුලව කකුල රිදුන කියලා මුලදී ගැටීම දැක්වා ඉට පස් වේදනාවෙන් විදිනය කෙනනෙක් නැතිවගේ අන්න මම නැතිවුණා එතකොට මම නැතිවුන නිස තමයි ේදනාවක් නැත්තේ එතකොට හිතේ තමයි මේ මම ඉන්නේ මංමට ඔකුලාන්ට ඔප්පු ල ඔප්පු කරගන්නෝ නේක. මේ සකස්වෙන සිතේ තමයි මේ අඩන දොඩන වැලපෙන මම ඉන්නේ. ඇැඒකින් අයින් වෙනකොට ඒ මොහොතට ඒම හඩන්න වැලපෙන්න්න දැනන්න විඳින්න එකක් නෑ මොකද මනසේ ඉන්නේ ඒේදන විදි පීඩාව නැති වු නට වේදනව දන හඳුනගෙනද. එතන ඉති මම ලේතකට දැනු ගැටුන්නේ එකම ති වේදනාව තිබුණද. වේදනා ප්‍රශ්නයක් න හම් ද ඒන ඔයා වේදනා සිතක් ඔයා තියෙනවතාම එතන. වේදනා සිතක් තියන්න බෑ. හ අරක දැක්කන ඔයා ආයිත්්‍යතන වේදනාව තියනව කෙලෙක් හදල ෝයා න සිත් හඟක් ති බයි ඔයාඒනි සිට තමයි ගැටීම නැතිවනේ එතෝට ඒ සිත නැතිකරේ ඔයා මේක සිතක් නේ කියලා. නෝමල් ලිදිය තම එක දැකලා දැක්ගමන් අ ගැටීම නැතිවුණා ගැටීම නැතිවුණනා කැන ඔක්කොම නෑ ඉතුරුවෙන් නෑන ඉතුරු නැතුවම නැතිවෙලා අනවනක. ඊට පසේ ආයයිත්් තක්කාව වේදනාව තියනවා කියලා ඒකත් සිතක් නඒ දෙවනයටටආපු සිතේ අරයහෙම ලොකු කැටීම තිබෙන ඒ වුනත් ඒකත් සිතක්නේ ඒ නම්බකද කරන්න නොන එක මොකදද දකිින් ඕන ද රුද නිරෝධය දකින්න ඕොනේ සිතත් එතකොට වේදනාව නෑ දැ වැරදි විදිට අරගෙන බේත් බොන්න ඇතුව මේ මේ මා විනාසයක් කරගන්න යන්න පා. හරිද මේ අපි කියන්නේ මන්නස්සේ විද්‍යාත්මක පැත්ත. මේවා නිසා තමයි හැමවලාම බෙහැත් බොන්නේ. ඉති බොන්න ඕනී මොකද මේ කාය කියන්නේ හේතු පල දහමින් බි විච්ච එකක්නේ ඇ මේක සමතුලිත කරගන්න යම්යම් දේවල් අවශ්‍ය කරන ඕවාදැන් අසම තුලිත වෙලා තියන්න නිසා. උනක්හෙන් බිරිස්සාාවක් ඇදිලා එකසිය දෙකට උනගත්තු තින් ඉතා තැරලින් ඳලා අරියනද පෙන්ඩොල්ල එකක් බොඩ් නැව.ඉහෙම බෑ ඉති ඒවට ඒවට ඊවිලාවල්ලට ප්‍රතිකාර කරන්න ඕන ප්‍රතිකාර කරන්නේ ඇබැයි අපි මේක වේදනාව දැනෙන තැන දැකල්ලම තමයි අපි එක කරන්නේ හමු. එයාත් ඉතින් අහැවිල්ල සිතකෑර අහන්න ඉතින් ඉඩ දෙන්නහන්න මහි ලඟට වෙනෝ ප්‍රශ්නයක් ඇතියාට හන්න එන එයායට යන්න අරින්න ගිට එ එයාගේ හේතුව තියෙනවා යාටම මෙතෙන්ට එන්න තේහෙම තමයින්න දැක්ක ද ේති ම අමත්වයනේද යාගේ ගෙටයන්නේ යට අවස රෝණ යා ඒකයට ඉඩ දෙන්න කියලා කියන්නේ ද මල්ලි දැක්ලනෑ ගේ අදල තිය හේතුනසන්න ඕන ගේ කඩන්න ඕන එතුවට යයන්න න මිම තේරුම් න්න මා විසාලෙට ඕනද? නාානය වෙතරයි ඕන ඇම දෙයක්කීම නිදහස්සන්න නම්ඒ ඒ නිදහස නැති කර හේතු නසන්න ඕන එතුකොට ප්‍රශ්නන උගුල්වට මහා බරවට හිතන්න යනවනේ නිවන ගැන නේද මිකොම් මෝ චතුරාර් සතය දුක ආර්ය සතය අන්නේ. මේවල් ලේසියේ වන්නේ මේ මේවා සංසාරි බොහෝම පිරුම් පුරාගනය විල්ල කරන්න උන දේවල් ග අරභයකැන්නානේ කට්ටියයක් ෝගලාවරේද. ඒක නිසා ඔගොල්ලෝ ඒකට බයවෙලලා ඒ විදියටමයු කියන්නේ තේ දේවල්. බුදුහාදුරෝ මේව සාමාන්‍ය විදියට කිව්වේ.ති බුදුවරුන්ගේ ස්වභාවනයේ සාමාන්‍ය විදියට කියන එක බුදුවවෙච්ච නැති අගේ ස්වභාවය මොක් දෝන දෙයක්ක. මවල කියන හදදල කියනවා තවනති නර සින්දුකුත් තියනන මවල්ල කියන්නවා හදල කියනවා තියෙනනේද බය කල්ල කියනවා දෑනේති දන්න ඒ සියල්ල අවබෝධ කර ගත්තු කෙනාවම් කොමද කියන්නේ සියලු අර මිත්‍යා බර බිමින් කියලා අවශ්‍ය දේ විතරත් දේවා. ද ඕගුල්ලත්තේ අවශ්‍ය දේ විතරක් ගන්න අර බර බරයේ ඔොක්කුම දැන හල දාන්න. හේද තමුන්ගේ මනස්ස දේශසයි බලන්න ඕනෑ. ඒ මනසත් මේක ඒකෙ තියෙන වැද බලන්නේ ඇන්න පහා සංකාර හා සංකාර 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 කුහෙද තියෙන ඕ ඇත්තේ දීවි දේෙන වායා ගන්න පුළුවන්ද. විං්ාන හා ්ඥානයේ විඤ්ාන කොහද තියෙනවා ඇත්තේ කොහෙද මේක තියෙනවා ඇත්තේ වි්ඥාන හබවේද හා වංච උපාදංස්කන්ඳ නාම රූප හා නාමරූපර වූ නාම රූප කොයිද මේක තියෙනවා ඇත්තේ ආමරූපන තාම හම්බුන්නවට සලා ඇතන හා සලා ඇත්තන කොහෙද මේක තියෙන්න්නේ එහෙවනේ උපාදාන උපාදාන කියනෙක් කිය නෝ කිය නෝ කියන ඉවරයක් නෑ මේ උපාධන කරගෙන මේ උපාදානය ගැන කියබෙනෝ ලුත්ෙක්ට ප්‍රශන අනේ නෑමෑණ අපපෝ නගල්ලගන්න පාපිහරි අහිංසකමිනිස මේ ඇ අල්ුතෙන්ය ඔය දෙන්න එකට ද නොනෑ මහතල් නොද දෙන්නම එකට නයා දෙන ආසාරි එකටම දාවේ පෙරජීවිතෙත් උනො උත්තර දෙන්නවට වන්දන්න එකට දාවේ දන්න දැ එකට දන්නේ එකටමයි කොම දන්න එකටමයින්න කියෙන ඒත් එකටම දින්නේ මොනයින්ද වෙනස් මොනද වෙනස් හරි හරි ඒටි ක්‍රපා ද නෑන එක දන්නෑ ඔක දෙන්නා සමානයිද වෙනස් කොතන දොයි දෙන්නගේ ලේසි ප්‍රශ්නයක් වෙනස් කොතන දොයි දෙන්නගේ ඒවෙපා මට වෙනස් කොතනද විදන්නගේ. අනි තැට තේදයකට උත්තරය සිත් වෙනස් අපිඒක්කා වගේ උනාාමෑන විවා වෙච්ච දර්සම අප හිතුව ඔයා හිතනෙකමයි මං හිතන්නේ මන්තනෙක මවාහිතන්න ඕන අපිවෙන්න වන්න මේව හිතන්නෑ කියලා අපි පොරුන්දු වෙලාඉන්න එඒක් වුණ දෙගි විස ගැනීම දැන් ඔය දෙන්න එකට හිටියට දෙන්න දෙවිදිියකට ද හිතන්නේ නැත එ එකක්ම විදිහටම දැවවා ගෙනනවා හොද ටුවෝම දන්නවද ඔයාගේ හිතෙන්ඔ ඔයාගේ හිත ගැනන ඔයාදන්නේ ඔයාට දැම් මෑන් මේ කවද්ද මහත්තය ගැන වැරදි තරහක්කාව තරහ සිතක්කාවා දැන් එතකොට ඔයා මොකද කරන්නේ එයාගේ හිතහා දන්න යනමද ඇතවාගේෙහි තහදා ගන්නවට දැනි එහෙමද වෙන්නේ ගෙදර පවු්ජීවිතය බාලන අදීතේ තරහ මරහ නෑ ගෙදර හ නා වැඩත්තී තුචචරවා ඔච්චරෝ අමාරු වැඩ දෙතකට ද උච්චර බලද්දිතින් මම් බලන්න ඕනක දැන් අවරුදු කීක් තිස් සෙද දැම් බලන්නේ තුනක් 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 බලලත් ත දරා යනෝ කවදර හිනාවන එක්ක ඔයාගේ තරා යන්න එන හිනාවෙන්න අවාගේ හිත ගැනය හිනාාවනෙනේ ඒන අගන්න කන්නකු දැකීද වෙලාව දහැවාර ආවිදාය අතලිස් පහට පටන් ගන්නවා යි චා